ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. අතවසින් අපි දන්නවා අද රට තියෙන තත්ත්වයෙන් අපි බැලුවත් ගොඩාක් අමාරු තත්ත්වයෙන් මේ රට ගමන් කරන තියෙනවා. මේ සඳහා අපේ ආයතන ෆයිනෑන්ස් ආයතනයෙන් අපි තීරණය කරා හොඳ වැදගත් කාරණා ටික රටට කරන්න ඕනි කියලා. ඒ බලාපොරොත්තුවෙන් තමයි අපි මේ ඩයස්පෝරා කියන්නේ කියන රටෙන් පිට ජීවත් වෙන හැම එක්කනාම එකතු කරගෙන මේ රට දියුණු කරන්න ඕනි කියන බලාපොරොත්තුව අපිට තිබුණා. ඒ සඳහා අපිට ගොඩාක් වැදගත් වැඩවල් කරන්න පුළුවන් වුණා. ඒකට ගොඩාක් සපෝට් එක අපිට තිබුණා ආණ්ඩුවෙන්, ඒ වාගේ රාජ්‍ය සේවකයෙකුකින්, උසස් නිලධාරීලාගෙන් අපිට ගොඩක් සහාය තිබුණා. ඒකෙන් නම් වශයෙන් කියනවා නම් මිස්ටර් මංගල සනරත් කියන එක්කෙනා අපිත් එක්ක මාස කාලයක් එකතු වෙලා මේ වැඩසටහන කරන්න අපිට ගොඩක් උදව්වක් කරා. එයාට ගොඩක් ස්තුතියි. ඒ වාගේ අපේ ඉල්ලීම හරහා මෙතනට මිස්ටර් ජයරාජ් මාටින් ඇවිලේටියා, එයා ජර්මනි වල ඉඳලා ආවේ, ඇවිලා මේ වැඩසටහන වලට සහභාගි වෙලා ගොඩක් රටට ආදායම් ගේන්න පුළුවන් වැඩසටහනක් කරා. ඒ වාගේ මේ වැඩසටහන වලට එකතු වෙලා හිටියා ෆීගෝ කියන ආයතනයක්, ලංකාවේ මේ ආයතනයක් පිටරට සම්බන්ධ අයට උදව් කරන්න, ඒකලාගේ රෙගුලේෂන්ස් ටිකක් බලන්න, ඒකලාගේ වැඩපිළිවෙල කරන්න සහාය දෙන්න ඒකලා ඉදිරිපත් වෙලා හිටියා. මේ හරහා අපිට ගොඩක් වැඩසටහනක් මේ රට ඇතුළ කරලා මේ රට දියුණු කරන්න අපිට පුළුවන් සත්‍යයක් තියෙනවා. මෙතන අපිට ගෝවිකම් කරන්න, ඒ වාගේ කුකුල් සතු ඇති කරන්න, ඒව විකුණලා රටට සල්ලි ගේන්න අපිට පුළුවන් වෙනවා. ඒ අධිහරයෙන් තමයි අපි වැඩසටහන ටිකක් මිස්ටර් මාටින්ලා පටන් අරගෙන තියෙන්නේ. එයා කුකුල් ඇති කරනවා වවුනියාවල මහ ප්‍රමාණයෙන් ඇති කරන්නේ. ඒ වාගේ සත්ව ආහාරට හරියන බඩේරුංගුත් ඇති කරනවා. මේව දැම අපි පිටරට ඉඳලා ආනයනය කරන ඒවා. ඉදිරියට මේ ආනයනය නතර කරලා ලංකාව මේ නිෂ්පාදනය කරලා ලංකාවම පෝෂණ කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. මේ වාගේ ගොඩාක් වැඩසටහනවල් අපි අතරට තියෙන්නේ. ඉදිරියට මේ හැම වැඩසටහනම එක එකක් අපි පිළිවෙල කරලා රට ස්වයං පෝෂණ වෙන්න අපි සහයෝගය දෙනවා කියන පොරොන්දුවක් අපි මෙතන දුන්නා. අපි හැම එකටම නැවත සුදිවන්ත වෙනවා. අපි ආයතනයේ ප්‍රධානියා වික්නේශ්වරන් සුබපාද මේ ආයි මේ ස්විස් වල ඉන්නේ, ස්විස්ලෙන් වල ජීවත් වෙන එක නා. එයා තමයි අපේ ආයතනයේ ප්‍රධානියා. එයාගේ සංකල්පය උඩ අපි මේ වැඩසටහන හරියට ලස්සනට කරලා මේ රටට අපිට පුළුවන් උපරිම සහයෝගය දීලා රටත් දියුණු කරගෙන මේ වැඩසටහනත් දියුණු කරගෙන හැම එකනටම ප්‍රයෝජන වෙන්න විදියට වැඩ කටයුතු කරන්න ඕනි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. ලංකාවට එන්න බය හිටියා. ආ බයි. Yes, it's a very important market. රස්තවාදී බණක් තරව මේ එන්න බැරුව හිටියා. උතුමා කැමිලෝනි වගේ. ඔව් ඔව්. කියෝ කියෝ. ජයරාජ් මාටින් මාත්‍යා කිව්වා මේ රටේ වෙච්ච ප්‍රශ්න ටිකක් කියලා තිබුණා. ඉස්සර කොයි ආකාරයේ මේ රටේ ප්‍රශ්නවල තිබුණද, ඒ ප්‍රශ්න හරහා මේ රට දාලා වෙන රටට ගොඩා දෙනෙක් ගියා. දැන් ගියපු අය දැන් ලංකාවට නැවත එන්න කැමත තිබුණත් ඒකලා එන්න බැරි තත්ත්වයකට මේ රටේ තියෙන නීති රීති ටිකක් තියෙනවා. ඒක ශස්ත්‍රවාදී පනතක් තියෙනවා. මේ වාගේ දේවල් තියෙනකොට කට්ටිය මෙතන ඇවිලා මේ රටට උදව් කරලා මේ රට දියුණු කරන්න එක්ලම් බය වෙනවා. ඒ නිසා මේ වාගේ දේවල් අපි මේ රටේ හරිගසුවත් අනිවාර්යයෙන්ම මේ රටට කීප දෙනෙක් ඇවිලා ආයෝජන කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලංකාවෙන් පිට අද කීප දෙනෙක් ජීවත් වෙනවා. හැබැයි ඒක හැම එක්කනම කැමැති රටට ඇවිලා නැවත මේ වැඩසටහන වලට එකතු වෙන්න. මේකට බාධාව ටිකක් තියෙනවා. මේ බාධාව ටිකක් ඈත් කරලා දෙන්න ඕනේ කියලා එයා ඉල්ලීමක් කරලා තිබුණා.
ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රජේ වර්තමාන රජේ මේ වැඩසටහන ටිකක් හරිගසලා අපිට මේ රටට එන්න මේ විදේශයෙන් ජීවත් වෙන අය රටට ඇවිලා රට දියුණු කරන්න ඉඩ සලසලා දෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා කියලා ඉල්ලීමක් කරලා තිබ්බා. ඒ නිසා හැම එක්කනාටම අපි ආරාධනා කරනවා බය නැතුව රටට එන්න. කිසිම ප්‍රශ්නක් මේ රටින් ඉදිරියට එන්නේ නැහැ. ඕක්ලන් ආවත් තමයි වැඩපිළිවෙලක් හරියට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව පාවිච්චි කරලා මං ඉල්ලීමක් කරනවා සිංහල හෝ දෙමළ හෝ ඉස්ලාමීය හෝ රටින් ලංකාවෙන් පිට ඉන්න හැම එක්කනාම මේ රටට ඇවිල්ලා සහභාගී වෙලා මේ රට දියුණු වෙන්න උදව් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඔබතුමාලා ඉල්ලා ඉල්ලීම් කරලා තියෙනවා. මේ රජයේ පොදුවෙන් අපි ඉල්ලීම් කරලා තියෙනවා. ප්‍රෙස් එකෙන් අපි ඉල්ලීම් කරලා තියෙනවා. ප්‍රෙස් වල අපි ඉල්ලීම් කරලා තියෙන්නේ අපි මේ අනිතක ඒක කරන්න දැන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා එක්ලා. හැබැයි තාම ඒක ඉෂ්ට වුනේ නැහැ. රජය දැන් ඒක කොහොම හරි ඒක අවලංගු කරන්න වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි ඒක කරලා නැහැ තාම. ඒ ජනාධිපතිවරයාත් එක්කම සාකච්ඡා කරන්නේ නැහැ. නැහැ තාම අපිට හම්බුන්නේ නැහැ ජනාධිපතිතුමා කතා කරන්න අපිට සාම ඒකට කාලයක් හම්බුන්නේ නැහැ. අපි මේ බලාපොරොත්තු වෙනවා ඉදිරියට ඒ කාලයක් ලැබෙනවා කියලා අපිට. අපිට තේරෙන්නේ නැති ගැටලුවක් කියනවා දැන් ඔයක දැන් සතියකට දෙකකට උඩදී එක්කෙනෙක් කියනවා අපි තමයි ඩයස්පෝරාවේ අපි තමයි තහනම් සංවිධාන 6ක් මේ නිදහස් කෙරෙව්වේ මේමයි කියලා කියනවා. කවුද නිර්මල මාත් එයාත් කියනවා එයා ඩයස්පෝරාවල එයා සල්ලි ගෙනාවේ ලංකාවට එයාට තහනම් සංවිධාන 6ක් අපි මේ රෙජිස්ටර් කරලා තියෙන ලංකාව රෙජිස්ටර් කරපු ආයතනයක් රෙජිස්ටර් කරලා කරන ආයතනයක් අනිත් එක අපි ඒ මිනිස්සුත් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්නත් අපි කැමැති. අපි ඒකලත් එක්ක වැඩ කරන්නත් කැමැති. අපි කාත් එක්ක වැඩ කරන්න නොකර බෑ කියලා කියන්නේ නැහැ. අපි මේක අපි තමයි කරන්න කියලා කියනත් නැහැ. කවුරු ඇවිල්ලා කරන්න පුළුවන්. මොකද මේ අපි රටට ආදරේ නම් අපි බලන්න ඕනේ හැම එක්කනාත් එක්කම එකතු වෙලා යන්න. මෙතන වෙනසක් කරගෙන අපි වැඩ කරා නම් කවදාවත් අපිට කාටවත් දියුණු වෙන්න බෑ. ඒ නිසා අපිට සමහර වෙලාවට අපේ වැඩසටහනවල වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අරමුණ තියෙන්නේ ලංකාවට හරි ආකාරයෙන් හැම එකනාම උදව් කරන්න ඕනේ කියලා. ඒ නිසා මම තමයි මේකට අයිතිකාරයා. එයා තමයි අයිතිකාරයා කියලා කියන්න උවමනාවක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ රටට සේවය කරන්න කවුරුත් එකතු වුණත් හොඳයි කියලා තමයි මගේ අදහස. We already invested in Sri Lanka. Already we invested Sri Lanka in Vaunia, yeah. දැන් මම අපි ලංකාවේ වානියාවල ඉන්වෙස්ට්මන්ට්ස් අරගෙන පටන් ගන්න තියෙනවා millions of rupees. නාංග ඒකනවේ වந்து ශ්‍රී ලංකාවල වந்து millions of Sri Lankan rupees වந்து நாங்கள் முதலீடு செய்திருக்கிறோம். இன்னும் கிரானில வந்து 637 ஏக்கர் காணியை நாங்கள் பார்த்திருக்கின்றோம். அங்க திருட சேர்மன் ஊடாக அரசாங்கத்தூடாக பல பேச்சுவார்த்தைகள் பிப்ரவரி ஏப்ரல் மாதங்களில் பேச்சுவார்த்தை நடத்தியிருக்கிறோம். அந்த நிலங்கள் எங்களுக்கு கிடைக்கும் பட்சத்தில் நாங்கள் நிச்சயமாக அங்கேயும் எமது விவசாய நடவடிக்கைகளை அதாவது சோழ பயிற்சியை ஆரம்பித்து அந்த சோழ பயிற்சியின் ஊடாக விலங்கு உணவுகளை உற்பத்தி செய்கிறதுக்கு அதாவது எங்களை நாட்டிலேயே நாங்கள் தன்னிறைவு காண்றதுக்கான நடவடிக்கையில் நாங்கள் இருக்கிறோம். நாங்கள் எங்களோட வேலையை ஏற்கனவே நாங்கள் ஆரம்பிச்சிட்டோம். 6 வருடங்களுக்கு முதல் நாங்கள் எங்களோட நாட்டில் ஆரம்பிச்சிட்டோம். ஆனால் ஒரு துரதிர்ஷ்டம் என்னன்னு சொன்னால் சில நேரத்தில் எங்களோட அதிகாரிகள் அரச இயந்திரங்களை இயக்குகின்ற அதிகாரிகளினுடைய அசம்பந்த போக்கும் எமது பின்னடைவுக்கு காரணமாக இருக்கின்றது. 6 மாதங்கள் கூட சில ஃபைல் எடுத்து கோவைகள் எடுத்து பார்க்க முடியாத ஒரு சூழல் இருக்கின்றது. அது மாற்றப்பட வேண்டும்.
அரசு அதிகாரிகள் விரைந்து தமது சேவைகளை முன்னெடுக்க வேண்டும் என்றுதான் நாங்கள் இந்த இடத்திலே வினயமாக கேட்டுக்கொள்ள முடியும். දැන් එතුමා කියපු විදියට ඇතට අපි වැඩසටහන අපි පටන් කරගෙන ඉවරයි. දැන් වොමනියාවල මිලියන් ගණක් සල්ලි ලංකා මුදල්වල මිලියන් ගණක් සල්ලි දාලා වැඩ සටහන පටන් කරගෙන ඒ දැන් වැඩසටහනක් කරගෙන යනවා. ඒ වාගේ මටකලප පැත්තේ මේ කිරාන් වල බඩඉරුංග හදන්න ලොකු ප්‍රොජෙක්ට් එකක් අපි කරලා තියෙන්නේ. බඩඉරුංග හදුවා නම් අපිට ත්‍රිපෝසාවලටයි මේ ඇනිමල් ෆීඩ් එකටයි මේ බඩඉරුංග අපිට ලැබෙනවා. ඒ සඳහා ඒ වැඩසටහනක් අපි පටන් ගත්තා. ඒ වුණාට අපිට නිලධාරී මට්ටමේ සහෝයකක් දීලා නැහැ. ඒක දැන් ගොඩක් කල් ඒක ඇදලේ යනවා. මේ වාගේ වැඩසටහන හරි ආකාරයෙන් ඉක්මනට කරලා දුන්නා නම් මේ වැඩසටහන අපිට කරන්න පහසු වෙනවා. ඒකයි එතුමා කිව්වේ මේ සාමාන්‍ය රජයේ නිලධාරීලාගෙන් අපිට පුළුවන් තරම් සහයෝගය ලැබිලා නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වාගේ වල දැබෙනවා නම් මේක තවත් දියුණුවට අපිට වැඩසටහන ඉක්මනට කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ රජයේ නිලධාරීන් සහයෝගය දෙන්නේ නැහැ කියන්නේ මොකක්ද ඒකට නේද? පරක කරනවා. ඒකලම් පරක කරනවා. ඒකලම් ෆයිල්ස් ටිකක් තියාගෙන ඉන්නවා. මොකද ඒකට අදාළ උත්තර ඉක්මනට ලැබෙනවා නම් එක්කෝ දෙනවා නම් දෙන්න කියනෝනේ නැත්නම් බෑ කියනවා වෙන තැනක් අපිට සෙලෙක්ට් කරන්න පුළුවන් නම් වෙල සෙලෙක්ට් කරන්න පුළුවන්. ඒ වාගේ වැඩපිළිවෙලක් අපිට ඉක්මනට කරලා දෙනවා නම් මේ වැඩපිළිවෙලක් කරගෙන යන්න ලේසි. දැන් මෙතන සාමර වෙලාවට ඒ ෆයිල්ස් දාලා මාස ගාණක් අවුරුදු ගාණක් ඒ ෆයිල්ස් ටිකක් ඒ තියෙනවා. ඒක ඒ උත්තර දෙන්නේ නැහැ. ඒ උත්තර පරකු කරනවා. ඒ පරකු කරන්නේ නැතුව ඒකට අදාළ උත්තර ඉක්මනට දෙනවා නම් මේ වැඩසටහන තවත් ඉදිරියට කරගන්න පුළුවන් අපිට. දැන් එතකොට රජයේ නිලධාරීන් ඕගොල්ලොන්ගෙන් හරි කාගෙන් හරි දැන් එහෙම දැන් ওই ෆයිල් ටික තියාගෙන ඉන්නවා කියන්නේ ඕගොල්ලොන්ට කතා කරලා කියනොත් නැත්නම් වෙන මොනවා හරි මේ මොනවා හරි කියනවද නැත්නම් අඩුවතරමේ දැන් කියනවානේ අපි 100 10ක් 125ක් එහෙම කොමිස්සියම ඉල්ලනවද මොකක් හරි එහෙම එකක්ද තියෙන්නේ? එහෙම කෙලිම අහන්නේ නැහැ. ඒ වුණාට පරක කරනකොට අපිට දන්නවා. ඉතින් ඒක ඉතින් ඒකට අපිට හිතාගන්න පුළුවන්. It is என்னென்று சொன்னால் நேரடியாக யாரும் கேட்கறதில்லை. மறைமுகமாக பல அழுத்தங்கள் இருக்குது. நேரடியாக எதையுமே யாரும் கேட்பதில்லை. மறைமுகமாக தாமதிக்கப்படுது. அந்த விடயங்கள் தாமதிக்கப்படுறது தான் அரசு தனது ஊடகங்கள் வாயிலாக அல்லது பிரஸ் கான்ஃபரன்ஸ் ஊடாக ஜனாதிபதி அல்லது விவசாய அமைச்சர் சொல்றார் நீங்க வந்து எவ்வளவு முதலீடையும் செய்யலாம் அரச காணிகள் உங்களுக்கு நாங்கள் வழங்குறதுக்கு தயாராக இருக்கிறோம் என்று சொல்லி அரசு சொல்லுது. ஆனா நடைமுறையில வந்து ஒரு ஆள் எடுக்க வந்தா அவருடைய பண விதயம் அவருடைய வேலைகளை விட்டுட்டு ஒரு முதலீட்டாளர் இலங்கையை நோக்கி வரும் பொழுது அவர் மிக பாரதூரமான பின்னடைவுகளை தந்திருக்கிறார். 6 ஒரு வருடம் 2 என்று சொல்லி இந்த ப்ராசஸ் இந்த இதுகளை தயார் செய்வதற்கான காலங்கள் செல்வதால அவர் திரும்பி தன்னுடைய முதலீடோட வேறொரு ஆப்பிரிக்க நாட்டுக்கு சென்று அங்க முதலீடு செய்கிறார் அல்லது வேற ஆசிய நாடுகளுக்கு போறார் இந்தியாவுக்கு போறார். இந்த நிலைமை மாற்றப்பட வேணும். உடனடியாக சரியான முதலீட்டை கொண்டு வருபவர்களுக்கு உடனடியாக நிலங்கள் வழங்க வேண்டும் என்றுதான் நாங்கள் கேட்டுக்கொள்வோம். இதுல என்னன்னு சொன்னால் யாரையும் குற்றம் சாட்டுறதுக்கு நாங்க விரும்ப இல்லை. உதாரணத்துக்கு பவுனியாவில் ஒரு ப்ரொஜெக்ட் ஒன்று நாங்கள் கொடுத்து இன்றைக்கு 2 மேலாக அரசு அதிகாரிகள் டிஎஸ்ல இருந்து கவர்மெண்ட் ஏஜென்ட்ல இருந்து எல்லாரும் வந்து அதை இழுத்தடிப்பு செய்து கொண்டுதான் இருக்கின்றார்கள். மிக மிக பின்னடைவான அவர் சொல்லுவார் லேண்ட் கமிஷனை பார்க்க வேணுமென்னு சொல்லி லேண்ட் கமிஷன் சொல்லும் டிஎஸ்ஐ பார்க்க வேணுமென்னு சொல்லி டிஎஸ் சொல்லுவார் ஜிஐட்ட கேட்கணுமென்னு சொல்லி எல்லாரையும் முடிச்சு கொண்டு வந்தால் ஃபாரஸ்ட்
வந்து தலையீடு, ஃபாரஸ்ட்ன தலையீடு இருக்கு. ஃபாரஸ்ட் அங்கே ஃபாரஸ்ட்டு காடே இருக்காது, ஆனால் ஃபாரஸ்ட் சொல்லும் தன்னுடைய இடம் தாண்டுதுன்னு சொல்லி இந்த இவ்வாறான பிரச்சனைகள் வந்து வெகுவாக எமது முதலீட்டார்களை திரும்பி செல்ல வேண்டிய எத்தனையோ பேர் திரும்பி சென்றிருக்கிறார்கள். முதலீட மிக ஆவலோட சொந்த தாய்நாட்டில் முதலீடனும் வந்து வந்தவர்கள் வேலை வாய்ப்பை வழங்க வேணும், எமது மக்களுக்கு என்ன செய்ய வேணும், இங்கேருந்து உற்பத்தி பொருட்களை வெளிநாட்டை நோக்கி அனுப்பணும் என்று சொல்லி இங்கே ஆவலோடு வந்தவர்கள் எல்லாம் திரும்பி ரெண்டு வருடங்கள் மூன்று வருடங்களை செலவழித்த பின்பு ஒன்றுமே டாக்குமெண்ட் வைஸ் தே கேனாட் டூ எனி திங், தட்ஸ் வை தே வென்ட் பேக். இதுதான் நடந்திருக்கு. මේ නිලධාරීන් නින්දා මේ මේ නැත්නම් පරක්කු වෙනවද නැත්නම් නිලධාරීන් කරන්න දෙන්නේ නැද්ද නැත්නම් මේ රටේ ජනතාවට ඒ සම්බන්ධයෙන් මේ කියන්නේ සහනය ලැබෙනවට නිලධාරීන් කැමති නැද්ද මොකද්ද වෙලා තියෙන්නේ දැන් මෙතන ඒව කියන්න බෑ දැන් ඒ කියන්නේ නිලධාරීලා කැමති නැහැ කියලා කියන්න බෑ ඇත්ත වශයෙන් කියනවා නම් නිලධාරීලා බලන්නේ නැහැ මේක ඉක්මනට කරන්න ඕනේ කියලා කියන රජයෙන් බලාපොරොත්තු තිබුණත් නිලධාරි මට්ටමේ මේක පරක්කු කරන්නේ ඒ නීති රීති ප්‍රශ්න වෙන්න පුළුවන් නැත්තම් ඒකලංගේ අගමැත්තෙන් මේක වෙන එක්කනට දෙන්න පුළුවන් කියන මතෙන් වෙන්න පුළුවන් මොන හරි හේතුව උඩදි ඒකලං ඒක පොඩ්ඩක් පරක්කු කරනවා. එතකොට එන ඉන්වෙස්ටර්ලා මෙතන ඉන්නේ නැහැ. මොකද ඒකලං එන්නේ මෙතන ඉන්වෙස්ට් කරලා හම්බු කරලා ඒක ප්‍රයෝජනෙ ගන්න. ඒ ප්‍රයෝජනෙකට අදාළ විදියට මේකලං ඉක්මනට සහනය දුන්න නැත්තම් ඒ ඉන්වෙස්ටර් බලාගෙන ඉන්න අවුරුද්දක තුනක් මේ වගේ ඉන්සිඩන්ට්ස් ගොඩක් වෙලා තිනවා ඇවිලා මේ නැවත හැරලා ගිය මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ නිසා මං කියන්නේ නැහැ මේකලම් පර්පස්ලි කරනවා කියලා. නොදැන ගමනින් කරන්න පුළුවන්, නැත්නම් කම්මැලි ගමනින් කරන්නත් පුළුවන්. මේ වගේ නිලධාරිලා ගොඩක් ඉන්නවා අපේ රටේ. ගොඩක් නිලධාරියක් හැම ආයතනවල මේ ඉන්නවා කම්මැලි ගමක් වැඩි. ඒ කියන්නේ එනේව ඒ වෙලාවට කරලා ඉවර කරන්න කැමති නැහැ. එතකොට එන ආයෝජකිනේ බලාගෙන ඉන්න නැහැ. එයා වෙන රටකට යනවා, වෙන රටෙන් ඒ වැඩසටහන කරනවා. ඉතින් ඒක බලන්න ඕනේ රජයේ ඒ වගේ නිලධාරිලාත් එක්ක ඉක්මනට මේ වැඩසටහන කරන්න මේ ආයෝජන ගේන අයට සහනය දීලා ඉක්මනට ඒ වැඩසටහන කරන්න වැඩපිළිවෙලක් කරන්න ඕනේ. එච්චරයි අපි ඉල්ලීමක් කරන්නේ. ඒක කියන්න බෑ. ඒක ඉතින් කෙලිම අහන්න නැත්තත් ඒක පුළුවන්. ඒ වගේ එකක් තියෙන්නත් පුළුවන්. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.